ආයිබෝවන් සුබ උදෑසනක් හැමදාමත් ඔබේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම පිළිබඳ කතා කරන අපේ ආයුර්වේද විද්‍යාත්මක විග්‍රහයක් සමගින් ඔබේ නිවහනට ගොඩවදින වැඩසටහන සමගින් එන්නයි අපි මේ අද සූදානම අපි දන්නවා කාලෙන් කාලෙට අපේ සමාජය තුළ විවිධ රෝග පිළිබඳ අපි කතා කරනවා සමහර කාලවලට වසංගත පැතිරෙනවා සමහර කාලවලට බෝ නොවන රෝග පිළිබඳ අපි කතා කරනවා ඉතින් අද මේ සමාජයේ අද මම හිතන්නේ බොහොම කතාබහට ලක්වෙච්ච රෝගී තත්ත්වයක් තමයි අපි ඉංග්‍රීසියෙන් කියනවා non communicable diseases කියලා බෝ නොවන රෝග කියලා මේ පිළිබඳ අපිට කොහොමද ආයුර්වේදයේ තුලින් අපිට සමාජයට ප්‍රජාවට කොයි ආකාරයක උදව්වක්ද උපකාරයක්ද ප්‍රතිකාරාත්මක වශයෙන් සහ ඒ කළමනාකරණය කර ගැනීම පිළිබඳව මොන ආකාරයෙන් අපිට ආයුර්වේද විද්‍යාත්මක උදව්වක් දෙන්න පුළුවන්ද කියන එක ගැන කතා කරන්න තමයි විශේෂයෙන් අපි අද මේ සූදානම. ඒ සඳහා සම්පත් දායකත්වයේ ලබා දෙන්නේ අපිට ආයුර්වේද වෛද්‍ය ශ්‍රීනිකා රයිගම් කෝරලේ මහත්මිය ඔබතුමිය බොහොම ගෞරවයෙන් ලෙන්ගතුව අපේ වැඩසටහන ආයුබෝවන් කියලා පිළිගන්න ආයුබෝවන් වෛද්‍යතුමනි අපිට කියන්නකෝ මොනවද මේ බෝ නොවන රෝග කියලා කියන්නේ අද සමාජයේ මං හිතන්නේ අද දිනකට අභාවයට පත් වෙන මිනිසුන් පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් යම් කිසි බෝ නොවන රෝගයක් නිසා කාලේ මේ යනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විශේෂයෙන් ලංකාව තුළ මේ කරපු සමීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා මොනවද මේ බෝ නොවන රෝග කියලා කියන්නේ වෛද්‍යතුමනි ඔව් ඇත්තටම බෝ නොවන රෝග ගැන කතා කරන්න කලින් අපි බලමු බෝ වන රෝගයක් කියන්නේ මොකක්ද කියන එක බෝ වන රෝගයක් කියන්නේ ස්පර්ශය එහෙම නැත්නම් බැක්ටීරියා හෝ වෛරස් මගින් එකිනෙකා අතර පැතිරී යන රෝග. ඒ එහෙම පැතිරී නොයන අනිත් රෝග සියල්ලම බෝ නොවන රෝග කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. දැන් මේ වෙන විට වර්තමානයේ වෙන විට අපිට බෝ නොවන රෝග කියන එක හොඳට කනට අහලා පුරුදු නිතර නිතර ඇහෙන වචනයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මීට අවුරුදු 20කට 30කට එහා අතීතයේ අපි ගත්තොත් බෝ නොවන රෝග කියන වචනේ නෙමෙයි බෝවන රෝග තමයි ප්‍රධාන ගැටලුව වෙලා තිබුණේ. අපි වසංගත ගැන කතා කරන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා කියනවා මේ වෛරස් ආසාදන වලට දෙයියන්ට පිසිද්ද වෙන සමාජයෙන් තුරන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ බෝවන රෝග ඇත්තටම වර්තමානයේ වෙනකොට ලොකු ගැටලුවක් නෙමෙයි. සහ සමහර බෝවන රෝග සම්පූර්ණයෙන්ම මැඩපවත්වලක් තියෙනවා. දැන් බෝ නොවන රෝග කියලා ගත්තම ප්‍රධාන වශයෙන්ම ලෝකේ පුද්ගලයා මිය යන්නේ බෝ නොවන රෝගවලින්. අපි බලමු නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අවධානය යොමු කරලා එහෙම බැලුවම වසරකට මිලියන 17.7ක් ලෝක ජනගහනයේ මිය යනවා හෘද රෝගවලින්. ඒකට දෙවනුව මිලියන 8.8ක් මිය යනවා හෘද රෝගවලින්. ඒ වගේම ජනගහනයෙන් මිලියන 8.8ක් පිළිකා රෝගය නිසා මිය යනවා. තුන්වෙනුව අපට බහුලව හමුවන්නේ ශ්වසන රෝගී නැත්නම් පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන්. ඒකින් ලෝක ජනගහනයේ මිලියන 3.9ක් වසරකට මිය යනවා. ඒකට හතරවෙනුවත් අපිට බහුල රෝගයක් හම්බ වෙනවා. අපි හැමෝම දන්න දියවැඩියා රෝගය. ලෝක ජනගහනයෙන් මිලියන 1.6ක් පමණ මිය යන්නේ මේ රෝගී තත්ත්වේ. මේ රෝග හතර තමයි අපිට බහුලවම හමුවන බෝ නොවන රෝග හතර. මේ ප්‍රධාන හතරට නොවුනත් සන්ධිගත රෝග, වකුගඩු රෝග, ස්නායු රෝගත් බෝ නොවන රෝග කාණ්ඩයේ බහුලව හමුවන රෝග තත්ත්වයයි. එතනම සමස්තයක් විදිහට බැලුවොත් ලෝකේ මැරෙනවා නම් 100 දෙනෙක් 70%ක්ම මැරෙන්නේ වසරකට 70%ක්ම මැරෙන්නේ බෝ නොවන රෝගවලින්. බරපතල තත්ත්වය. මම හිතන්නේ මේ පිළිබඳ සෞඛ්‍ය විද්‍යාත්මකව මේ තරම් දුරට කතා කරන්නේ මේ පුද්ගලයන් මේ අකාලේ මිය යෑම යම් කිසි ආකාරයකින් සමාජයේ ප්‍රජාව දැනුවත් කිරීම හරහා අපිට වළක්වා ගන්න පුළුවන්. දැන් ඔබතුමිය සඳහන් කර ආකාරයට 17,000ක් හෘද රෝගවලින් මිය යනවා. ඒ වගේ තමයි ලෝකයේ මිනිසුන් පීඩා විඳින දරුණුතම රෝග 10 පළවෙනි එක වෙලා තියෙන්නේ මේ හෘද රෝග කියන එක. ඉතින් අපිට පුළුවන් නම් අපේ මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් ආයුර්වේදය තුලින් මේ පිළිබඳ සමාජය දැනුවත් කරන්න මම හිතන්නේ අපිට මේ දේවල් මේ තියෙන සංඛ්‍යා ලේඛන දත්ත අපිට ගොඩක් පල්ලෙහාට දාගන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ මේකට එක හේතුවක් වෛද්‍යතුමනේ අපි මේ අපේ පාරම්පරික දැනුම කියන එක අපි අමතක කළා. අපේ ආහාර සාම්ප්‍රදායික ආහාර රටාව කියන එක
අපි අමතක කළා. ඒවා අපි නොසලකා හැරියා. මම හිතන්නේ මේ දේවල් වල ප්‍රතිඵල තමයි මේ බොහෝ දෙනෙක් අද අස්පනා පිට භුක්ති විඳින්නේ. ඒ නිසාම තමයි මේ වැඩසටහන තුලින් නැවතත් අපේ මේ පාරම්පරික දැනුම ඥාණය සමාජානුගත කරන්න ඔබේ සෞඛ්‍ය නංවාලීම කෙරේ මේ දැනුම ඥානය නැවත කොහොමද අපි සමාජානුගත කරන්න කියන එක ගැන කතිකාවතක් ඇති කරගන්න තමයි අපි මේ ස්වස්ත පරායන වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ. නිසාම තමයි මෙවැනි උගත් වෛද්‍යවරු ගෙන්නලා අපි මේ පිළිබඳ කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් ඔබ තුමිය කියපු විදිහට ලෝකේ මරණවලින් 70%කට සම්බන්ධතාවයක් තියෙනවා මේ බෝ නොවන රෝග කියලා. එතකොට අපි කතා කළා මොනවද මේ බෝ නොවන රෝග? හෘද රෝග, ශ්වසනාබාධ, පිළිකා, ඒ වගේම වැඩියා, ඊට වැඩිය තවත් අපි කතා කළා හන්දිගත රෝග. අපි ගිය සතියේ මේ පිළිබඳ ලොකු විස්තරයක් වෛද්‍යතුමිය සඳහන් කළා. අපිට තවදුරටත් කියන්නකෝ ඇයි මේ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ, අපිට කොහොමද මේවා කලමනාකරණය කරගන්න පුළුවන්, වළක්ව ගන්න පුළුවන් කියලා වෛද්‍යතුමනි? ඔව්, ඇත්තටම බෝ නොවන රෝගවලට හේතු විශාල වශයෙන් විශාල වාර්තා වැඩි ප්‍රමාණයක දක්වලා තියෙනවා. අපි ඒවා සම්පින්ඩනය කරලා ගත්තොත් අපිට හම්බ වෙන ප්‍රධානම හේතුව තමයි අහිතකර ආහාර පාන රටාව. දෙවැනි එක තමයි ක්‍රියාශීලී නොවන ජීවන රටාව. තුන්වෙනුව දුම්වැටි භාවිතය සහ මත්ද්‍රව්‍ය භාවිතය. හතරවෙනුව අතිස්ථූලතාවය සහ පස්වෙනුව මානසික ආතතිය ඇතුළු වෙනත් මානසික තත්ත්වයන් මේ බෝ නොවන රෝග කෙරෙහි හේතු විදිහට අඳුනගෙන තියෙනවා. ඒවා පර්යේෂණ මගින් සනාථ කරලා තියෙනවා. අපේ පත පොතේ මම හිතන්නේ මේ පිළිබඳ ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. මේ ආහාර පාන සහ රෝග අතර තියෙන සම්බන්ධතාවය, මානසික සෞඛ්‍ය පිරිහීම සහ කායික රෝග අතර තියෙන සම්බන්ධතාවය, මත්පැන් දුම්වැටි නිසා ශරීරයට වැළඳෙන නොයෙකුත් ආහාර රෝග පිළිබඳ ලොකු විස්තරයක් අපේ පත පොතේ සඳහන් වෙලා තියෙනවා. ඔබ මට මතකයි ගිය සතියේ සඳහන් කරනවා වෛද්‍යතුමනි මේ සංධිගත රෝග සඳහාත් මේ ආහාර පානවල තියෙන වටිනාකම. අපි පොඩ්ඩක් මේ පිළිබඳ වැඩි බරක් කරලා කතා කරමුකෝ. අපේ මේ දේශීය වටෝරුව කොයි විදිහටද අපිට මේ ලෙඩ රෝග වළක්වා ගැනීම සඳහා බලපාන්නේ? අපි මොනවද මෙතනදී අමතක කළේ? අපි මේ ආහාර පාන මේවා පිළියෙල කරගන්න විදිය සහ වැදගත්ම දේ මේ ආහාර පාන ගන්න වෙලාව, මේ පිළිබඳ පොඩ්ඩක් අපි අපේ ප්‍රේක්ෂකය දැනුවත් කරමු වෛද්‍යතුමනි. ඔව්, මෙහිදී අපි ලෝකේ දැන් වැඩිම පිරිසක් මිය යන්නේ හෘද රෝග වලින්නේ. අපි හෘද රෝගීන් පිළිබඳ ප්‍රථමයෙන් අවධානය යොමු කරමු වෛද්‍යතුමනි. ඔව්, ඒකෙදි හෘද රෝගවලදී අපි හොඳටම අපි කුඩා කාලේ ඉඳලම පාසල් අවදියේ පටන්ම උගන්වන දෙයක් තමයි හෘද රෝගවලට හේතු වෙන්නේ මේ දේ කියන දේ. කොලෙස්ටරෝල් කියලා අපි කියන්නේ, එහෙම කිව්වොත් හැමෝම හොඳින් දන්නවා. එතකොට මේ කොලෙස්ටරෝල් වැඩි වෙන ආහාර පාන, කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් ශරීරයට අවශ්‍යයි, නමුත් අනවශ්‍ය විදිහට ලබා ගන්න එක අපි දැන් අපේ ජීවන රටාවේ කොටසක් බවට පත් වෙලා. මේදේ කියන එක ගත්තොත් සන්තුප්ත මේදේ, අසන්තුප්ත මේදේ කියලා කොටස් දෙකක් වෙනවා. දැන් සන්තුප්ත මේදේ තමයි ශරීරයට අහිතකර, ගොඩක් වෙලාවට මේ සත්වයන්ගේ මස් මාංශවල තියෙන කොටස්, නැත්නම් කලින් සකස් කරන ලද මස් වර්ගවල, සොසේජස් වගේ මස් වර්ගවල, බටර් චීස් වගේ නිෂ්පාදනවල තියෙන්නේ සන්තුප්ත මේදේ. මාගරින් ගැන විශේෂයෙන් සඳහන් කරොත් මාගරින් වල තියෙනවා ට්‍රාන්ස් මේදේ කියන කොටස. ඒක ඉතා හෘද රෝගී සඳහා ඉතාමත් අහිතකර දේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා කෘතිම ට්‍රාන්ස් මේදේ කියන එක තමයි හෘද රෝගවලට ප්‍රධාන හේතුවක් බවට දැන් පත්වෙමින් එන්නේ කියන එක. මේ දේවල් වලට අමතරව දැන් ඉස්සර අපි භාවිතා කරේ ස්වභාවික තෙල්. දැන් අපි භාවිතා කරන්නේ පිරිපහදු, එහෙම නැත්නම් රිෆයින් ඔයිල් තමයි අපි දැන් පාවිච්චි කරන්නේ. ඒකත් හෘද රෝගීන්ට ඉතාමත් නරක පැත්තෙන් තමයි උදව් කරන්නේ. ඊට පස්සේ දැන් අධිරුධිර පීඩන තත්ත්වයක් මේ හෘද රෝග කාණ්ඩයත් එක්කම එකට ගැටෙමින් යන රෝගී තත්ත්වයක්. ඒකෙදි අධික ලුණු භාවිතය, ඒක මම මේ වෙලාවේ විශේෂයෙන් කියන්න සඳහන් කරේ අපේ රටවල, ශ්‍රී ලංකාව වගේ රටවල් වල අධික ලුණු පරිභෝජනයක් තියෙනවා. අනුමත ප්‍රමාණයට වඩා මං හිතන්නේ 50%කටත් වැඩි ප්‍රමාණයක් ලුණු භාවිතා කරනවා. ඒ කියන්නේ ඇත්තටම වැඩි හිටියෙකුට දිනකට නිර්දේශ කරලා තියෙන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක්. තේ හැන්දක් හෝ ඉති චුට්ටක් වැඩි ප්‍රමාණයක්. නමුත් දැන් උයන පිහන කෙනෙකුට නම් හිතන්න පුළුවන් Taman දාන ලුණු ප්‍රමාණය මේ ප්‍රමාණයද අපි ඇත්තටම භාවිතා කරන්න කියලා. ආහාරයෙන් ස්වභාවිකව ලුණු ප්‍රමාණයක් අපිට ලැබෙනවා.
ඊට අමතරව ධාන ප්‍රමාණය තමයි ඔය රෑම් පහ විය යුත්තේ. ලුණු සහ සීනි අනිත් එක. ඔව් ප්‍රධාන ප්‍රධාන ආහාර වේල වලට අමතරව අපි ගන්න ආහාර වලත් ලුණු ලොකු ප්‍රමාණයක් අඩංගු වෙනවා. එතකොට අපි දැන් හෘද රෝගී සම්බන්ධයෙන් කතා කරනකොට මේ ලුණු ප්‍රශ්නේ කියන්නේ ඔබට අදිරුධිර පීඩනයේ තියනවා නම් ලුණු භාවිතයෙන් ඉතා හැකිතා පැලකෙන්නම ඕන. එතකොට දැන් අපි මේ කියන කාරණා දැන් අපි කිව්වා කොලෙස්ටරෝල් සම්තුප්ත මේද ට්‍රාන්ස් මේද ඒ වගේ දේ පිරිපහදු තෙල් කියන මේ තෙල් වර්ග වලින් හෘද රෝගීන්ට ගොඩක් අහිතකර තත්ත්වයන් ඇති වෙනවා කියලා. දැන් අපි එක දෙයක් තව මතක තියාගන්න වෙනවා. මොකද ගොඩක් අය හිතන්නේ මේ දේ විතරයි නරක කියලා. හෘද රෝගීන්ට එහෙම දෙයක් නැහැ. මොකද රුධිරයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ් කියන මේ දම්ර ප්‍රමාණය වැඩි කරන්න හේතු වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. දැන් කාබෝහයිඩ්‍රේට් අධිකව ගැනීම හෘද රෝගීන්ට සුදුසු වෙන්නේ නැහැ. එතකොට ඔබ සඳහන් කළා දැන් මේ ආහාර පානවල තියෙන සම්බන්ධතාවය වගේම ඔබ සඳහන් කළා මේ හේතු ගැන කතා කරනකොට බෝ නොවන රෝග සඳහා බලපාන මේ කුසීත ජීවන රටාව අපි සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් කියලා කියනවා. අපි මේ පිළිබඳවත් පොඩ්ඩක් කතා කරමු. අපේ පුරාණ කාලේ හිටපු මිනිස්සු හොඳට කාලා වැඩ කළානේ. පයින් දවසට යොදුම් ගානක් ඇවිද්දා. ඔවුන්ට අමතර ජිම් එකක් අවශ්‍ය වුණේ නැහැ නේද? අපේ මිනිස්සු කාලා වායු සමීකරණය කරපු කාමරයක් ඇතුලේ වාඩි වෙලා දවස ගත කරලා ගෙදර ගිහිල්ලා රැයට කාලා ආයෙ නිදා ගන්නවා. ඉතින් මේ මේ ජීවන රටාව පිළිබඳ අපි කොහොමද මේ ප්‍රේක්ෂකයන් අවබෝධයක් දැනුමක් ලබා දෙන්නේ ඔවුන්ගේ මේ රෝග වළක්වාලීම සඳහා? ඇත්තටම ඒක يعني ඒක ලංකාව විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ආසියාව විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ ව්‍යායාමයේ අඩුවීම. ඒකෙදි ඇත්තටම තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් දැනගන්න ඕනේ يعني එක එක්කෙනාට අවශ්‍ය කැලරි ප්‍රමාණය වෙනස් ඒ ප්‍රමාණය පමණක් ලබා ගන්න ඊට වඩා ලබා ගන්නවා නම් කොහොමත් ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් නතර කළ යුතුයි. ඒ ආහාර ප්‍රමාණය විතරක් නෙමෙයි ඊට සරිලව ව්‍යායාමයේ තෙදෙන්න ඕනේ. දැන් හැම يعني ගොඩක් සුළු දේවල් පවා මේ වෙනකොට අපි කරන්නේ නැහැනේ. දැන් අපි පොළවේ ඇවිදින්නවත් නැහැනේ. මේ සිමෙන්ති පොළවේ නෙමෙයි මම අදහස් කරන්නේ. ඇවිදින්නවත් නැහැ. මේක ජොගින් ට්‍රැක් එකකට ගිහිල්ලා ව්‍යායාමයේ යෙදෙන්න ඕනේ කියන කාරණයක් නෙමෙයි. ඊට වඩා අපිට කය වෙහෙසා වැඩ කරන දේවල් කරන්න පුළුවන්. නිවස පිරිසිදු කරන දේවල් අතුගාන දෙයක් ඒ වගේ දේවල් දැන් අපි ඒ වෙදි ගොඩක් වෙලාවට අපි කාව හරි හයර් කරලා කාව හරි සේවකයෙකු දවලා තමයි කරගන්න බලන්නේ. අපි ඒ අලසභාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි කය වෙහෙසා වැඩ කරන කොටස අපි යන්ත්‍රවලට බාර දීලා තියෙනවා. ඊට අමතරව එදිනෙදා කරන කටයුතුත් අපි එක්ක වෙන කෙනෙක් ලවා කරව ගන්නවා. එහෙම නැත්නම් ඒකත් තවත් යන්ත්‍රයකට බාර දෙනවා. මේ ක්‍රමය කිසිසේ කිසිම රෝගයකට හෘද රෝග පමණක් නෙමෙයි කිසිම රෝගයකට සුදුසු තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම තමයි අපි තවත් දකින දෙයක් තමයි මේ ආහාර පානවලට එකතු කරන ලද විෂකාරක. දැන් අපි මට මතකයි එක තැනක තියෙනවා මේ වැකුණු කුණු නොසම නොලිසිව පිසන ලද පිළුණු නොයෙක් විෂ විපරිත ආහාර එන මේ විවිධ කායික සහ මානසික රෝගවලට බලපාන හේතු මේ පිළිබඳවත් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් අපේ දරුවෝ ගත්තොත් එහෙම ඔවුන් මේ කෙටි ආහාර ගන්න බොහොම නැඹුරුවක් තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටියෝ වුණොත් සමහර වෙලාවට මේ කෘතිම දේවල් ඉතා ඉක්මනට සකස් කරන දේවල් රසකාරක එකතු කරපු දේවල් මේවත් මේවට සම්බන්ධයක් තියෙනව නේද වෛද්‍යතුමනි? තියෙනවා. දැන් මේ විදිහට ගත්තොත් දැන් දැන් ලංකාවේ ගොඩක් අයගේ ඇස් ඇරෙනවනේ හැමතැනම පිළිකා රෝගීන් කියන එක. ඔව්. දැන් ලංකාවේ දෙවනියට බහුලම රෝගය බවට පත්වීගෙන එන්නේ පිළිකාව. මේ පිළිකාව කියන එකට ඇත්තටම ප්‍රධාන හේතුව විදිහට නම් සලකන්නේ මානසික ආතතිය. ඒ එක්කම මේ કૃතිම ආහාර භාවිතය કૃතිම රසකාරක වර්ණකාරක සහිත ආහාර භාවිතය තමයි පිළිකා සඳහා ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒතකොට එතනින් අපි ගත්තොත් දැන් ජාන වෙනස්කල ආහාර ඒක કૃතිම ආහාරවල තියෙන ශරීරයට සම්පූර්ණයෙන්ම අහිතකර දේවල්. සම්තුත්ත මේද කොටස්. ඒ වෙදි මේ සාමාන්‍ය සෛලයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. සාමාන්‍ය සෛලයේ ක්‍රියාකාරී ස්වභාවය වෙනස් වීම පිළිකා සෛලයක් බවට පත් වෙන්නේ. ඒ වගේම දැන් අපි බහුලව භාවිතා කරන්නේ ජාන වෙනස්කල ආහාර. කොච්චර පරිේශන කරලා ජාන වෙනස්කල ආහාර සුදුසුයි සුදුසුයි කියලා නිකුත් කළත් කාලයක් ගත වෙනකොට ඒවේ අහිතකර ප්‍රතිඵල එනවා. ඒකට මම නම් දකින දෙයක් තමයි ස්වභාවික ආහාරවල තියෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණයක්
ඇඟ ඇතුලේ ඇති කරන එක. කියන්නේ අපි කියන්නේ ඇක්ටිව් ඉමුනිටි එකක් ඇති කරනවා. අපිට ස්වභාවික නරක දේවල් වලට ඔරොත්තු දීමේ හැකියාවක් ශරීරයේ ස්වභාවික ආහාර මගින් ඇති කරනවා. එතකොට මේ තත්ත්වය ජාන විනාශ කරපු ආහාර වලින් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා පිළිකා කියන එක ඔබගෙත් මගෙත් ඕන කෙනෙක්ගේ ඇඟේ ඕන වෙලාවක තියෙන්න පුළුවන්. නමුත් ඒක ඇති වෙන්නේ ඒක වර්ධනය වෙලා රෝගයක් බවට පත් වෙන්නේ අපි ප්‍රතිශක්තිය හීන වෙච්ච අවස්ථාව. ඒක තමයි වැදගත්ම දේ. එතකොට අර કૃතිම ආහාර සහ මෙම ජාන විනාශ කරපු ආහාර වලින් වෙන්නේ මේ අපේ ප්‍රතිශක්තිකරණයේ කියන සියලුම දේ විනාශ කරලා දානවා. අපි ඒකට විසඳුම හොයාගත්තේ අපි ඒකෙන් ඈත් වෙන එකෙන් නෙමෙයි ඇන්ටිබයොටික් පාවිච්චි කරන එකෙන්. එතකොට ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන වෛද්‍ය නිර්දේශ වලින් තොරව මේ බටහිර වෛද්‍ය විද්‍යාත්මකව ඒවා නිර්දේශ කරන්නේ අවශ්‍ය අවස්ථාවලදී අත්‍යවශ්‍යම නම් පමණයි. දැන් කුඩා දරුවන්ට එහෙම ඒගොල්ලෝ ප්‍රතිපත්තිමේ තීරණේ අරගෙන තියෙන අත්‍යවශ්‍ය අවස්ථාවලදී විතරයි ප්‍රතිජීවක දෙන්නේ කියලා. එහෙම තමයි වෛද්‍ය ක්‍රමයේ නිවැරදි. නමුත් අපි ඕන කෙනෙක් ෆාමසියෙන් ගිහිල්ලා ඉල්ලගෙන බොන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නෙමෙයි කල යුත්තේ. ඒක తాවකාලික විසඳුමක් විතරයි. తాවකාලික දේ දවසක දෙකක විසඳුමක් විතරයි. අපේ ආහාර රටාව නිවැරදි කරගන්න එකයි කරන්න ඕනේ. නැත්නම් එළවලු පළතුරු කෑවත් අද වෙනකොට වෛද්‍යතුමනි එතරම් ප්‍රයෝජනයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. රසකාරක එකතු කරනවා. අධික විෂද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය අධිකව එකතු කරනවා. අපි ඒවෙන් තමයි මිදෙන්න ඕනේ. ඕන තරම් වගා ක්‍රමවල සම්පූර්ණයෙන් පැහැදිලිව මේ රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර ස්වභාවිකව පිදුරු අලු ගැසීම් වගේ දේවල් වලින් මේ මේ කෘමි මර්ධනය කරගෙන කොහොමද කරන්නේ කියන දේවල් විතර ඕන තරම් තියෙනවා. ඒ විදිහටයි අපි වෙනස් වෙන්න ඕනේ. නැත්තම් මේ පිළිකා රෝගයේ හිස ඔසවන විදිහ ලංකාවේ කිසිසේත් එක ගෙදරක දෙතුන් දෙනෙක් පිළිකා රෝගයෙන් වෙලා මිසක් නවතින තත්ත්වයක් නම් පෙන්නුම් කරන්නේ නැහැ. මයිතන ඔබට පැහැදිලි වෙනවා වෛද්‍යතුමනි කියපු ආකාරයට මේ විවිධ වූ රෝග විශේෂයෙන් අපි මේ කතා කරමින් ඉන්නේ මේ බෝ නොවන රෝග අපේ සමාජය තුළ ප්‍රජාව තුළ කොයිතරම් ඉහළ මට්ටමකින් ව්‍යාප්ත වෙනවද කියන එක ගැන සහ අපි ඒ තුළට ලබා ගන්න පුළුවන් යම් කිසි වූ ප්‍රවේශයක් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව ඒට කොහොමද ලබා ගන්න කියන එක ගැන තමයි අපි මේ කතා කරමින් සිටින්නේ. වෛද්‍යතුමනි බොහොම පැහැදිලි කාරණයක් කිව්වා අපේ ආහාර පාන රටාව අපි වෙනස් කරගන්න ඕනේ අපේ කරන රැකියාව අනුව අපි කරන අපේ වයස අනුව කියලා. මං හිතන්නේ සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මං කොයිතරම් ප්‍රමාණයක් කන්න ඕනේද, මං කොයිතරම් ප්‍රමාණයක් මගේ ආහාර වේලට මේදය කාබෝහයිඩ්‍රේට් එකතු කර ගන්න ඕනේද කියලා. මං හිතන්නේ ඒක පිළිබඳ ඔබට හොඳම දේ තමයි ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන එක. ඔබ කරන රැකියාව අනුව, ඔබේ වයස අනුව, ඔබේ තියෙන රෝගී තත්ත්වයන් අනුව සහ අනිකුත් ඖෂධ ගන්න ආකාරය පිළිබඳ සාකච්ඡා කරලා කොයි විදිහටද මේ ආහාර පාන රටාව අපි වෙනස් කරගන්නේ කියලා. දැන් අපි කතා කළා මේ සඳහා මොකද්ද මේ බෝනවන රෝග කියලා කියන්නේ, ඒකට බලපාන හේතු මොනවද කියන එක සහ අපි තවදුරටත් වෛද්‍යතුමනි කතා කරමු මේ සඳහා අපිට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද, මේක වළක්ව ගන්න අපිට දෙන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඔව්, අපේ ආයුර්වේදෙන් මේ පිළිබඳව දෙන්න පුළුවන් ලොකුම දායාදය තමයි අපි ආයුර්වේදය සහ සිංහල වෙදකම කියන දෙකෙන්ම මේ සුදුසු ආහාර පාන නිර්දේශ කරලා තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට කිව්වොත් වෛද්‍යතුමනි, දැන් කහ කියන එක අපිට මුළුතැන්ගේ සුලභව හම්බ වෙන, එතන අපේ ඈත අතීතයේ ඉඳලම ව්‍යංජන වලට යොදාගනු ලබන දෙයක්. කහ කියන එක ඉතාමත්ම වැදගත්, ඉතාමත්ම වැදගත් පිළිකා නාශක දෙයක්. ඇමරිකාවේ කරපු පර්යේෂණ වලින් හෙළි කරලා තියෙනවා කුල්කුමින් කියලා රසායනික පදාර්ථයක් තියෙනවා කහවල, ඒක පිළිකා නාශකයි. ඉස්සර අනිවාර්යෙන් හැම ව්‍යංජනයකටම කහ යොදාගත්තා. අද වෙනකොට කහ භාවිතය ඉතාමත් අඩු වෙලා තියෙනවා. ඒ නොදැනුවත්කම නිසාද, උනන්දුවක් නැති නිසාද, මේකේ තියෙන වෛද්‍ය විද්‍යාත්මක පසුබිම අපේ ගෘහණීය නොදැනුවත්කම නිසාද, මොකද්ද වෛද්‍යතුමනි මේකට හේතුව? ඒකට සියල්ල හේතුව එකක්, පහසුව සලකන, පහසුවට මොනවා හරි දෙයක් හදාගන්න වෙලාව නැතිකම, ගොඩක් කාර්ය බහුල වීම, අනිත් එක සහ මේ කෙටි ආහාර ක්ෂණික ආහාර වලට තියෙන දැඩි කැමැත්ත. ඒව රසකාරක යොදලා තියෙන රසයට තමයි එතන ගිජු බව ඇති වෙන්නේ. ඒවට තියෙන අවධානයත් එක්ක ඒ විදි කහ වගේ දේවල් පාවිච්චි කරෙන්නෙම නැහැ. ඒක නිසා තමයි ප්‍රධාන වශයෙන් මේ ආහාර රටාවෙන් ඈත් වෙන්නේ. කතා කරන මේ මොහොතේදී මම හිතන්නේ අපේ ගෘහණියවත් අපි දැනුවත් කරන්න ඕනේ. මොකද අපේ
මේ මුළු තැන්ගේ තමයි තමන්ගේ පවුලේ සෞඛ්‍ය ආරක්ෂා කරන මූලික ස්ථානය සහ මේ ගෘහණියගේ දැනුම ඥානය කියන එක මම හිතන්නේ තමන්ගේ පවුල ප්‍රජාව සමස්ත ලෝකයටම මේ සෞඛ්‍ය නංවාලීම කරේ යම් කිසි මූලික පියවරක් ගන්න පුළුවන් තැන හැටියට ගෘහණිය සහ මුළු තැන්ගේ කියන එක අපිට නම් කරන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් දුරට මේ සාම්ප්‍රදායික දැනුම ඥානය ගෘහණියට ලබා දෙන්න ඒ හරහා ඔබේ පවුලේ අපේ සමස්ත සමාජයේම සෞඛ්‍ය කොයි විදිහටද ඉහළ නංවන්න පුළුවන් කියලා අපි කතා කළා. කහගෙන වෙනත් මොනවද තියෙන්නේ ડોක්ටර් මට කතා කරන්න පුළුවන්. අපි දැන් මුලින් කතා කරානේ ලෝකේ වැඩිම පිරිසක් මිය යන්නේ හෘද රෝගීන් කියලා. හෘද රෝගේ ගත්තම සුදුලූණු කියන එක හැමෝම දන්න දෙයක්. ලෝකේ ඉතාමත් ප්‍රචලිතයි සුදුලූණු හෘද රෝගීන් සඳහා මේ වගේ විශාල ප්‍රමාණයෙන් පරීක්ෂණ කරන කරු පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. මේ සුදුලූණු භාවිතය කෙනෙක් අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඒකෙන් වෙන්නේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම යාමනය කිරීමක් සුදුලූණු මගින් කරන. ඒ වගේම කුරුඳු ගැන අපි කතා කරමු. කුරුඳු වලට යන්න ඉස්සෙල්ලා වෛද්‍යතුමනි අපිට පොඩ්ඩක් කියන්න මේ සුදුලූණු භාවිතය පිළිබඳ යම් කිසි වූ මධිමතාන්තර සමාජානුගත වෙලා තියෙනවා. මේක ගත යුතු ප්‍රමාණයක් තියෙනවද? අපි දවසකට සතියකට මේක යම් කිසි පාලනයක් කරන්න ඕනේද? එහෙම විශේෂ දෙයක් තියෙනවද? මේක පිළියල කර ගැනීමේදී කොයි විදිහටද අපිට අමුයෙන් කන්න පුළුවන්ද? අපිට එළවලු වලට එකතු කරලා කන්න පුළුවන්ද? මේ පිළිබඳ පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න. ඔව්, මෙහෙමයි. සුදුලූණු භාවිතය කියන්නේ අධික භාවිතය කිසිම දෙයක් සුදුසු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජන ජීවිතයේදී භාවිතා කරන ප්‍රමාණය භාවිතා කිරීමෙන් අපි භාවිතා නොකරනේ සිටින්නේ. භාවිතා කරන ප්‍රමාණය භාවිතා කිරීම තමයි නිරෝගී පුද්ගලයන් සම්බන්ධව සාමාන්‍ය ප්‍රමාණය කියලා අපිට දක්වන්න පුළුවන්. හැබැයි රෝගී අවස්ථාවවලදී යම් යම් බෙහෙත් වර්ග අත් බෙහෙත් විදිහටත් පාවිච්චි කරනවා සුදුලූණු. අනිත් එක සුදුලූණු වල අර සම්පූර්ණයෙන්ම පොත්ත ඉවත් කරන්නේ නැතුව අර සියුම් සිවියක් වගේ තියෙන පොත්ත ඉතුරු කරලා භාවිතයට ගන්න පුළුවන් නම් මොකද වැඩියෙන්ම ಗುಣ තියෙනවා එතන. එහෙම භාවිතයට ගන්න පුළුවන් නම් හොඳයි. ව්‍යංජන වලට එකතු කිරීමෙනුත් ගුණයක් එනවා. තැම්මින් යම් ගුණ හානියකුත් සිද්ධ වෙනවා. අමුවෙන් කියන්නේ පුළුස්සලා ගන්න විදි තියෙනවා. ඒව ඕනතරම් දේශීය චිකිත්සාවලත් විස්තර කරනවා. මම මේ කියන්නේ ඖෂධ වලට ගන්න එක නෙමෙයි, එදිනෙදා දේවල් වලට ගන්න එක. සම්බෝල වලට අමුවෙන් තරලා පාවිච්චි කිරීමෙත් වරදක් නැහැ. අපි සාමාන්‍ය පුරුද්දක් තියෙන්නේ රතු ලුණු එකතු කරන්න සම්බෝල වලට නේද? සුදු ලුණුත් එකතු කරන්න පුළුවන්. පුළුවන්. එහෙම තමයි. දැන් අපි සමහරලාට අපේ දේශීය දේවල් ගැන සමහර වෙලාවට පොඩි අවතක්සේරුවකින් බලන නමුත් ඇමරිකාවෙන් ගාලික් කියලා බොහොම ලස්සන ඇසුරුම කෙනෙකුට අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ඩොලර් රෝලින් ගෙවලා ගන්න. මම හිතන්නේ ඒක බොහොම ඛේදවාචකයක්. අපිට තියෙන දේවල් අපේ ලොඩ රෝග වළක්වා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් දේවල්, අපේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දේවල්, මේ පිළිබඳ තමයි අපි මේ සමාජයේ දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. ඔබ කුරුදු ගැන කතාවක් ආරම්භ කළා. කුරුඳු ගැන කතා කරොත් ලෝකේ හොඳම කුරුඳු තියෙන රට තමයි ලංකාව කියන්නේ. ඉතින් අපිට සුලභව ගන්නත් පුළුවන් හොඳම වර්ගය නම් කුරුඳු කියන්නේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉතාමත් හොඳින්ම පාලනය කරන දෙයක්. ඒක ඔබේ ආහාර වේලට කුරුඳු එකතු කරගන්න එක අපහසු දෙයක් නෙමෙයි. දැන් ඒක ඕනතරම් හඳුනගෙන තියනවා. දැන් කුරුඳු තේුණත් භාවිතයට ඇවිල්ලා තියෙන්නේ මේකේ තියෙන ගුණය නිසා. ඒක කරපිංච වගේ දේවල් අද වෙනකොට අර හදිසියට උයනකොට පාවිච්චි කරන්න නැති තත්ත්ව එහෙම තියෙනවා. නමුත් කරපිංචා ඉතාමත් හොඳ දෙයක් මේ හෘද රෝගීන් සම්බන්ධයෙන්. ඒ වගේම දැන් ආයුර්වේදයේ කියන්නේ ඖෂධයක් නොවන දෙයක් ගසක් ආයුර්වේදයේ නැහැනේ. ඒ වගේ පිළිකා නාශක, එතකොට හෘද රෝග නාශක, නැත්නම් පෙනහළු රෝග, මධුමේහ රෝගය පාලනය කරන ඕනතරම් ශාක වර්ග අපිට සුලභව හමු වෙනවා. එකම දේ අපි මෙට්ෆොමින් පෙත්ත පාවිච්චි කරන්න කැමති අපේ ස්වභාවික දේ ගන්නවට වඩා. දැන් උදාහරණයක් විදියට කුරක්කා. ලංකාවේ කුරක්කා හොඳට වැවෙනවා. ඕනතරම් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි අද වර්තමාන සමාජයේ කුරක්කම් භාවිතයට පොඩි අකමැත්තක් දක්වන. කුරක්කම් හොඳ කැල්සියම් සංචිතයක්. ඒ වගේම තන්තුමය ගතිය අධික දෙයක්. එතරු රුධිරයේ සීනි මට්ටම පාලනය කරන දෙයක්. එතකොට දැන් මෙට්ෆොමින් වලින් කරන්නේ අපි ශරීරයට ගන්න ආහාරවල උරා ගන්න ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන එක. එතකොට දැන් පර්යේෂණ වලින් තහවුරු කරලා තියෙනවා තන්තු අධික ආහාර වලින් කරන්නේ ඒ කාර්යම තමයි. උරා ගන්න ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන එක. එතකොට කුරක්කම් භාවිතා කරන අනිත් එක කුරක්කම් වගේ දෙයක් අපිට විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. රොටි හදන්න පුළුවන්, තලප හදන්න පුළුවන්, කැඳ හදන්න පුළුවන්,
එනත් පිටිපාගික මිශ්‍ර කරලා භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා ඒක බොහොම හොඳ දෙයක්. දැන් ඊට අමතරව තන්තු බහුල ආහාර අපිට හම්බ වෙනවා අපි එදිනෙදා පතෝල වට්ටක්ක ගොඩක් අය භාවිතා නොකරන ඉලවලු. කොහිල, කෙහෙල් මුව, ඒ පලා වර්ග ගේ දේවල් තන්තු අධිකයි. දියවැඩිය රෝගීන් සඳහා ඉතාමත් සුදුසුයි. මේදි මම එක දෙයක් මතක් කරන්න මේ සමාජයෙන් හිතනවා කැකුළු හාල් තමයි දියවැඩිය රෝගීන්ට වැඩි සුදුසු කියලා. නමුත් ඇත්තටම කැකුළු හාල් වල සීනි ප්‍රමාණය වැඩි. ඒක නිසා තඹපු හාල් තමයි වැඩිපුර සුදුසු වෙන්නේ. මම හිතන්නේ මේ පාට පිළිබඳ ආකල්පමේ ප්‍රශ්නයක් අපේ ජනතාව තුළ තියෙනවා. ටිකක් අඳුරු වුණාම, දුඹුරු පැහැයෙන් වුණාම ඒකේ තියෙන ගුණාත්මකභාවයේ ඉහළ වුණත් අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ටිකක් ලස්සනට, ආකර්ෂණීයව, සුදු පාට. නමුත් ඒකේ අපි අර පිදුරු කනෝ වගේ කියලා අපි කියන්නේ. මම හිතන්නේ මේ ආකල්පමේ වෙනසත් මේ පුද්ගලයන්ගේ මේ සෞඛ්‍ය පිරිහීමට ගොඩක් බලපාන දෙයක්. මම කතා කරගෙන හිටියේ මේ තඹපු හාල් ගැන. ඔව්, දැන් අපිට ඒක පැහැදිලිවම දකින්න පුළුවන්. දැන් දියවැඩියා රෝගෙන් ගත්තම වෛද්‍යතුමනි, බස්නාහිර පළාතේ තමයි වැඩිම දියවැඩියා රෝගෙන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. ඌව පළාතේ තමයි අඩුම දියවැඩියා රෝගෙන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. අපි සාමාන්‍ය දැනීම භාවිතා කරත් කෘතිම ආහාර, ක්ෂණික ආහාර වැඩිපුර භාවිතා කරන්නේ බස්නාහිර පළාත. තාමත් මේ ඌව පළාතේ වැසියන් සාම්ප්‍රදායික වට්ටෝරුව තුළ රැඳිලා ඉන්නවා කියන එකද ඔබතුමිය කියන්නේ? බොහෝ දුරට ඒකෙන් අපගමනයක් අපි දකිනවා. නැතුව නෙමෙයි, මේක අවශ්‍යයි, දත්ත අවශ්‍යයි අපිට මේ පිළිබඳ හොයලා මේක අනිත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරන්න. අපේ ආදිවාසීන් ජීවත් වෙන පළාත ඌව පළාත කියලා කියන්නේ. ඉතින් උන්ගේ රුධිරයේ සීනි මට්ටම බහල මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්. මම හිතන්නේ බොහෝ දුරට සම්බන්ධ වෙන කාරණේ වෙන්න පුළුවන් ඔවුන්ගේ මේ සාම්ප්‍රදායික ආහාර රටාව. අනිත් එක ඔවුන්ගේ ආහාර, දේශීය ආහාර රුචිකත්වය අපේ බස්නාහිර පළාත් වගේ පළාත්වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. අනිත් එක කය වෙහෙසා වැඩ කිරීම. ඒකත් ඉතාමත් හොඳින් තියෙන පළාතක් තමයි ඌව පළාත කියන්නේ. එතකොට මේ ඒකෙන් අපිට ඒකේ පැහැදිලිවම පේනවා අපිට උරුම දෙයට අපි ගියා නම් ලෝකේ කොච්චර රෝග වැඩි වුණත් මොන වාර්තා ආවත් අපිට ඒකෙන් මිදෙන්න සම්පත් අපිට තියෙනවා. අපි ඒක අතෑරන පැමිණීමක් තමයි තියෙන්නේ. සම්පත් නියමාකාරව භාවිතා නොකරන එකයි මෙතන තියෙන ප්‍රශ්නය. මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලය අදට අවසන් වෙනවා. ගොඩක් දේවල් අපිට කතා කරන්න තිබුණත් අපි නැවතත් ලබන සතියේ මේ පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විවිධ මාතෘකා ඔස්සේ මේ ස්වාභාවික දැනුම, සාම්ප්‍රදායික දැනුම, ඥානය කොහොමද ඔබේ සෞඛ්‍ය නංවාලීම කරේ නැවතත් සමාජානුගත කරන්න, උපයෝගී කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ ස්වස්ථ පරායනයේ වැඩසටහන තුළින් දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදත් වෛද්‍යතුමීට බොහොම ගෞරවයෙන් අපි ලයාන්විතව ස්තුතිවන්ත වෙනවා. වෛද්‍ය ශ්‍රීනිකා රයිගම් කෝරළේ වෛද්‍යතුමීට අපේ වැඩසටහන සහභාගී වෙලා ඔබගේ වටිනා කාලය වැය කළා, මේ සම්පත් දායකත්වය ලබා දුන්නට. ඔබට පුළුවන් උදායිර සමග එකතු වෙන්න. ඔබට සුවදායි සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.